එමුනම් ඒකම ජනාධිපතිවරයා මරලා දෙමිය යුතුයි. ඒ සඳහා ඉඩ තියෙනවා. ඔබතුමා භයානක නැවේ කියන්නේ මේ කියන්නේ. ඉඩ තියෙන්නේ 2019 ඉඳලා ඉස්සරහට. අරකත් එක අරකත් උනේ 56 ඉඳලා ඉස්සරහට. ඒකට දැන් පේන්නේ නැද්ද ජනාධිපතිවරයා? ඒවා තියෙන ගෝත්‍රික ලක්ෂණ. පුළුල් පුළුල් දැක්ම දේශපාලන පක්ෂ වලට අද නැහැ. පුළුල් දැක්ම තියෙන දේශපාලන පක්ෂ තිබුණා නම් ඒ තිබුණේ 70ට එහා පැත්තේ. රට වෙනුවෙන් තීන්දුව ගත්තා. දැන් තීන්දුව ගන්න තමන්ගේ පක්ෂය වෙනුවෙන්. තමන්ගේ පක්ෂය කට්ටිය රැකගන්න ඒගොල්ලන්ට තනතුරු දෙන්න. පෝට්ටුවක් කොටලා නැද්ද? අලියෙක් කොටලා නැද්ද? සීනුවක් කොටලා නැද්ද? මේවා ගෝත්‍ර නෙවෙයිද? මේවා ගෝත්‍රික ලක්ෂණ තියෙන්නේ. ඒගොල්ලෝ වෘත්තාකාර ගමනකව දඩේමේ යනවා. ඒ කියන්නේ දඩාවතේ යනවා. ආයෙත් හරියට ඒ විදිහට පෙළ ගැහෙනවා. එතන තමයි තිබුණේ අර මිනිස්සු බලාපොරොත්තු වෙන දියසේන් කුමාරයා. දියසේන් කුමාරයා කියන්නේ නෑ, දියසේන් කියන දර්ශනය ලෝකයේම ඉල්ලන දර්ශනය. අප්‍රේල් මාසේ 29 වෙනිදා. 29. මේ අප්‍රේල් මාසේ 29 වෙනිදා. මම බය වෙලා මවිතයටපත් වෙලා ඉන්නවා දැන් මේ සිදුවීම දිහා. ඒ කියන්නේ මේ අප්‍රේල් මාසේ 29 ඔත් ඔයගේ දර්ශනයක් දකින්න. මේ දර්ශනයක් මම දකින්න. 89 දැක්කා. මුළු යාපනයේත් මම දැක්කා. ඇති තරම් තරුණයන්ගේ ලේ දැකපු කෙනෙක් මම. තායි තව මට ලේ දකින්න ඕනමක් නැහැ. මේකට ඒකයි මම කියන්නේ වැඳලා කියනවා. කරුණා කරලා පාලකීන්ට මේක නවත්ත ගන්න. බැසිල් රාජපක්ෂගේ අර රාජෝග ආරෝපණය නිසා ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි එතකොට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක කෘත්‍රිම තත්ත්වයක්නේ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ කිසිම වැස්සක් නැති නියං කාලයක කෘත්‍රිම වැස්සක් වස්සන වගේ තත්ත්වයක්. එතකොට ඊට පස්සේ ඒක කොයිතරම් දුරට මේන්ටේන් කරන්න පුළුවන් වෙයිද ගෝඨාභය රාජපක්ෂ කියන එක සම්බන්ධයෙන් මට මේ වගකීම් සාගත ප්‍රකාශයක් කරන්න අමාරුයි. මොකද ඔහුගේ 10 වෙනි ශනි 22 වෙනි දෙරකාණ අධිපති හැටියට ඉන්නේ සද ගෝඨාභය රාජපක්ෂ මේ ජයග්‍රහණයෙන් පස්සේ කාලේ ටිකක් දුෂ්කර විඩාබර කාල සීමාවක් වීමේ ඉඩකට තමයි වැඩි. ඒ කියන්නේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳනවා කියන්නේ ඇත්තරම මේක සංක්‍රාන්ති සමයක් ඇත්තරම. ඒ කියන්නේ මම ඔබට කිව්වා වගේ ජ්‍යොතිර්වේදීන් ගෝඨාභය දෙන්න බව දැන්ට නොකියන්නේ අර හේතුව නිසා. හැබැයි මම කියන්නේ ගෝඨාභයගේ කේන්දරේ විතරක් බලලා ගෝඨාභය දිනනවද කියලා අහනවා නම් කියන්නේ ගෝඨාභය දිනන්නේ නැහැ කියලා තමයි. නමුත් අර විශේෂ ප්‍රයෝගය නිසා, ප්‍රයෝග සම්පත්තිය නිසා ඔහු ජයග්‍රහණ කිරීම හැකියාව දෙද්දී අපි දකිනවා කිසියම් මැතිවරණයකටවත් පේන මානිකවත් මැතිවරණයක් ජනාධිපතිවරණයක් එහෙම දෙයක් නැහැ. ඒකට මෙහෙම ප්‍රශ්න විතරයි එන්නේ. මිනිස්සු හැබැයි එක්තරා විදිහක පීඩාවට පත් වෙලා මිනිස්සුන්ගේ දුක් මැසවිල් නගනවා හැමතැනම ප්‍රශ්න. ඒකට මේ විදිහට තියෙද්දි මෑණියෝ කියන්නේ කොහොමද තව කෙනෙක් නැත්තම් දැන්ට ඉවත් වෙලා ඉන්න කෙනෙක් කලින් හිටිය නායකයෙක් යලි බලයට එන්නේ කොහොමද? දේශපාලන මේ පෙරලියත් එක්ක අපේ ප්‍රබල හිටපු නායකෙක්ට හොඳ ශක්තියක් තියෙන කාලයක්. ඔබතුමේ කියන්නේ දැනට බලේ නැති නමුත් හිටපු ප්‍රබල නායකයෙක් නැවත මේ කරලියට එනවද? මේ දේශපාලන වේදිකාවට එනවද නැවත? එහෙට එන්න පුළුවන් මහත්මයා. ඒ කියන්නේ ප්‍රබල මං කියන්නේ ප්‍රබල තනතුරක් අරගෙන දෙන්නේ, රටේ තියෙන දැවැන්ත තනතුරක් අරගෙන දෙන්නේ. ප්‍රබල තනතුරක් අරගෙන එන්න පුළුවන්. එන්න පුළුවන්. මම විශේෂ වෙනවා. එයාට මට නම් කියන්නත් පුළුවන් මේ වෙලාවේ. මං එහෙම කියන්නේ නැහැ. මොකද නාලිකාවක් ඉදිරියේ මං ප්‍රකාශ කරන්නේ නැහැ. අනාවැකියක් නෙමෙයි මහත්තයා. ඒ කියන්නේ මං අනාවැකි කියනවට කැමති නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මම මේ වෙන ග්‍රහ පෙරලියත් එක්ක එතුමගේ කේන්දරෙත් මං බලලා. ඔබ මේ එතුමගේ කේන්දරේ පරීක්ෂා කරා. මම එතුමගේ කේන්දරේ පරීක්ෂා කළා. ඒ කියන්නේ මේ 2022 මැදහරියෙන් පස්සේ එතුමගේ කේන්දරේ නම් සුබ ඇති නැත්තම් කිසියම් රාජයෝග හරි එහෙම විශේෂ දෙයක් නැති. විශේෂ දෙයක් සිද්ධ වෙනවා. මොකද එයා අවුරුදු 19ක් ලොකු අපලත් එක්ක හිටියා. 2019 20 වෙනකන් ගොඩාක් අපලත් එක්ක හිටියා. එතුමා හැබැයි නිවැරදිව. ඒ කියන්නේ එයා වටා ඉන්න දහසක් දෙනා නිවැරදි අය වෙන්න ඕනේ. ඒ කියන්නේ හරි උගත් පිරිසක් එයා ආශ්‍රය කරන්න. ඒ කියන්නේ අදහස් ගන්න ඕනේ. මොකද එයත් ඒ වෙනුවෙන් ටිකක් අර වෙනදට වඩා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. අපි මේ කිව්වයි කියලා එයාට ඒ තනතුර එතන අපිට එයාගේ දෝතට අරන් දෙන්නේ නැහැ කවුරුත්. කන්දගම් මහත්තයත් එක්ක විශේෂ සාකච්ඡාවක් මං හිතන්නේ කතා කරන්න අවශ්‍යම වෙලාවේ මේ මහ පොළවත් එක්ක එදා ඉඳන් අරගලය කරපු පුද්ගලයා හොයාගෙන අපි ඇලහැරට ආව. ඇලහැර රාජධානියට ආවා. ඒ රාජධානිය ඉඳන් තමයි අද කතා බහ කරන්නේ. දැන් කන්දගම් මහත්තයා අපි කොහෙන්ද මේ කතා බහ පටන් ගන්නේ? මට මතක විදිහට ඔබතුමා මේක දෙසැම්බර් වල පොඩි ඉඟියක් අපිට දුන්නා. ඔව්. මේ ඉඟිය දෙන්නේ 2019 ඉඳලා. 2019 දෙසැම්බර් මාසේ 26 වෙනිදා. අහසේ ඇදිච්ච තරු රටා. ඔව්. මම ඈත අතීතයට ගියා. මගේ ඈත මතකයට. ඒ වෙනකොට මම තාරකා විද්‍යාව හදාරන්න හිතලවත් තිබුණේ නැහැ.
ජ්‍යොතිර්විද්‍යාව හදන්න හදාරන්න හිතලවත් තිබුණේ නැහැ. ඒ දෙකටම එහා පැත්තේ යන සෙපටජ විද්‍යාව යක්ෂ යක්කුන්ගේ ජ්‍යොතිර්විද්‍යාව මම දන්නේම නැහැ. නමුත් දැනගත්ත එක දෙයක් මොකද්ද? කතා වුණ ගමේ මිනිස්සු අහසේ තරු ටික එක පෙළේ තියෙනවා. මේක රටට හොඳ නැහැ. එහෙනම් පිරිච්චි යන්න ඕනේ. හැම ඉස්කෝලකම පිරිච්චි වු. එතකොට අපේ ඉස්කෝලේ මගේ ගමේ ඉස්කෝලේ දුමේපොළ ඉස්කෝලේ පුංචි ඉස්කෝලයක් ලස්සන පිරිත් මණ්ඩපයක් හැදුවා. ඩිමයි කොලෝලින් කපල් කැටයම් කපලා ඒ පිරිත් මණ්ඩපය හැදුවේ මගේ බාප්පා බාප්පා චිත්‍රගුරුරයා. ඉස්කෝලේ අපි ඉස්කෝලේ පෙන්නවා කලින් වැඩසටහනක ගමට ගිය වෙලාවේ ඒ ඉස්කෝලේ පිරිච්චුවා. එතකොට එදා ඒගොල්ලෝ බය වුණේ යම් කිසි වෙනසක් රටේ සිද්ධ වෙයි කියලා. ඒ විදිහට ඉගෙන ජ්‍යොතිෂ එක්තරා තැනක තිබිලා තියෙනවා මේ රටේ. ජ්‍යොතිෂය මීට වැඩිය හොඳින් තිබුණා. අද ව්‍යාපාරයක් මීට වැඩිය ජ්‍යොතිෂය හොඳින් තිබුණා. අද ජ්‍යොතිෂය මේක ජ්‍යොතිෂය ව්‍යාපාරයක්. රැවටීමක් බොහෝ තැන්වල සිදු වෙනවා. එතකොට ඒ සිදුවීම මට එදා කල්පනාවට ආවේ නැහැ. මොකද ඒ වෙනකොට මගේ වයස අවුරුදු 5යි. මම ඉස්කෝලේ 4 වෙනි අවුරුද්දේ මම ඉස්කෝලේ යන 4 වයස අවුරුදු 4යි ඉස්කෝලේ ඇතුල් වෙනකොට. එතකොට මම හිතේ දෙකේ වාගේ පන්තිය 2-3 වාගේ. නමුත් ඒ සිදුවීමත් එක්කලා සිදුවිච්ච දේ අධ්‍යයනය කරනකොට එදා රටේ පාලක ප්‍රධාන පාලක දේශපාලන පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ දෙකට කැඩෙනවා. අපස්සේ කල්පනා කරනවා මම පස්සේ කාලෙකදී. අර අහසේ තරු රටාව දැක්කට පස්සේ. දැක්කට පස්සේ ඒවා විඳගෙන ඇවිල්ලා අවුරුදු ගන්න පස්සේ මම දේශපාලනය කරනවා ජ්‍යොතිෂ ඉගෙන ගන්න කොටයි මම මේක අධ්‍යයනය කරන්නේ. එදා උනේ මොකද්ද කියලා ඒ සිද්ධිය. එතකොට එක්සත් ජාතික පක්ෂයේ දෙකට කැඩෙනවා. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදනවා. ඊට පස්සේ 56 59 දී බණ්ඩාරනායක මහතා මරනවා. වෙඩි තියලා මරනවා සංඝයා වහන්සේ නම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වයට සිරිමෝඩස් බණ්ඩාරනායක මැතිනි එනවා. තරුණයන්ගේ කැරල්ලක් එනවා. ඒ වෙනකොට සිරිමාව ඩයස් බණ්ඩාරනායක මැතිනිගේ රජයට 3/4 බලයක් තියෙනවා. ඉතිහාසයේ වැඩිම බලයක් හම්බෙච්ච රජේ. ඒ විතරක් නෙමෙයි වාමාංශික නායකෝ සියල්ල ප්‍රගතිශීලී නායකෝ රජයත් එක්කලා. එතකොට තරුණයන්ගේ කැරල්ලක් මතුවෙනවා. හැම තැනම තරුණ උද්ඝෝෂණ. සාමාන්‍ය ගම්වල ඉඳන් තරුණ උද්ඝෝෂණ. ටයර් පුච්චෙනවා, ගහ ගන්නවා, ඈ පොලිසිය වලට ගහනවා. තරුණයෝ ඝාතනය වෙනවා, තරුණයෝ අත්අඩංගුවට ගන්නවා. මේක නවත්තන්න. මර්ධනය කරන්න. එදා ඒකේ නායකයෙක් හිටියා. ඒ නායකයා මරා දානවා. රෝහණ විජේවීර මහත්තයා. මම මේ රෝහණ විජේවීර මහත්තයා කිව්වහම මම යට සහෝදරයා නොකියන්නේ. ඔහුට මා සහෝදරයා කිය යුතුයි. හේතුව ඔහුත් වාමාංශිකයෙක්, මාත් වාමාංශිකයෙක්. මම වාමාංශික ලංකා සමාජ පක්ෂය. මම උත සහෝදරය නොකියන්නේ ඔහුට මහා වූ ආත්මයක් ලැබිලා තිබුණා. ඒ කියන්නේ රට වෙනුවෙන් අසාධාරණ වෙනුවෙන් පෙනී සිටීමේ උවමනාවක් තිබ්බා. ඒක හරිද නිවැරදිද කියන්නේ නෙමෙයි. තමන් ආත්මාර්ථකාමී නොවි පරාර්ථකාමී වෙලා යම් කිසි දීමකට ඉස්සරහට එන අයට මහත්තුරු කිව්වට කමන්නේ නැහැ. මෙන්න මේ රෝහණ විජේවීර මහත්තයා ඝාතනය කරනවා. කැරල්ල විරයි නායකයා ඝාතනය කරනවා. දැන් ඊට පස්සේ මම කලබල වෙන්නේ ඊට සම්බන්ධ සිදුවීමක් 2019 දෙසැම්බර් මාසේ 26 වෙනිදා සිද්ධ වෙනකොට. මේට අවුරුදු කීපයකට කලින්. කීපයකට කලින්. 2019 දෙසැම්බර් මාසේ 26 වෙනිදා අර වගේ සම්පූර්ණ සූර්යග්‍රහණයක් නෙමෙයි. එදා තිබුණේ සූර්යග්‍රහණයක්. එදා සූර්යග්‍රහණයක් තියෙනවා. එතකොට දැන් ඊට පස්සේ මේ සූර්යග්‍රහණය ඒ කියන්නේ මේ සූර්යග්‍රහණය ඉන්නේ අත්වස්සේ 2056 නෙමෙයි 2053 එන්නේ සූර්යග්‍රහණය. ඒක තමයි 56 වෙලා 59 වෙනකොට ඔය ප්‍රතිපලිත ඉස්සරහට ආවේ. 2019 දෙසැම්බර් මාසේ 26 වෙනිදා සූර්යග්‍රහණයක් එනවා. 98.5ක් වෙනවා. ශ්‍රී ලංකා උඩ. එතකොට ඒ වෙනකොට මේ ග්‍රහලෝක ටිකත් අර වගේ පෙළ ගැහිලා. ඒ විදිහට මේ පෙළ ගැහිලා. අහසේ ඒ විදිහම හැඩ ගැහෙනවා. මේ පෙළ ගැහිම ඉසුස් යක්ෂ ගෝත්‍රිකින්ගේ ජ්‍යොතිර්විද්‍යාව හදාරන මම ඔවුන්ගේ භාෂාවෙන්ම කිව්වොත් කේතකී භද්‍ර ග්‍රහයෝගය. කේතකී භද්‍ර ග්‍රහයෝගය. කේතකී භද්‍ර ග්‍රහයෝගයේ කාටද බලපෑම් ඇති කරන්නේ? බලපෑම් කෙලින්ම රජයට බලපෑම් වෙනවා. රජයට බලපෑම් වෙනවා කියන එක මම දැන් අත්දැකීමෙන් දැක්කා. එතකොට එහෙම වුණකොට එදා සිදුවීම වලට සමාන සිදුවීම අද සිදු වෙලා නැද්ද?
රට පාලනය කරපු ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා ඉන්දස් පක්ෂය දෙකට කැඩුනේ නැද්ද? පොහොට්ටුව බිහි වුණේ නැද්ද? පොහොට්ටුව තුනේ දෙකේ බලය ගත්තේ නැද්ද? එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුනේ. හා මේ මේක මේ කැරි මෙහෙම කැඩලා මේක ඊට පස්සේ මේ තුනේ දෙකේ බලයක් ගත්ත පොහොට්ටුව ලබා ගත්තා. ඔව්. දේශපාලන පක්ෂය. එමුනම් ඒකම ජනාධිපතිවරයා මරා දැමිය යුතුයි. ඒ සඳහා ඉඩ තියෙනවා. ඔබතුමා බයానක නැවේ කියන්නේ මේ කියන්නේ. ඒ සඳහා ඉඩ තියෙනවා. මම මේ බලා ඉන්න තේ. ඒ බැල ඒ ඉඩ තියෙන්නේ 2019 ඉඳලා ඉස්සරහට. අරකත් එක අරකත් උනේ 56 ඉඳලා ඉස්සරහට. ඒකට දැන් පේන්නේ නැද්ද ජනාධිපතිවරයා මරා දැමන විදිය? ශාරීරික වශයෙන් නෙමෙයි. ඔහුගේ චරිතයේ ඉඳලා සියල්ල ඝාතනය වෙනවා. නාමිකව ඝාතනය වෙනවා. මිනිහෙක් මරනවා කියන්නේ මේ ජීවිතය අයින් කරනවා නෙමෙයි. ඔහු මරා දාන්න පුළුවන් චරිත වශයෙන්. ඒකට මේ ජනාධිපතිවරයා ගෙන 69 ලක්ෂයක් බලය මේ බලාපොරොත්තු තියාගෙන පච් කරපු ජනාධිපතිවරයා ඔහු සොල්දාදුවේ. ඔබතුමා කියන්නේ මීට වැඩි සැලසුමක් තිබෙන්න තිබුණා. නෑ. ඔහු සොල්දාදුවේ. සොල්දාදුවේ වෙච්චි ඔහුට තිබුණා යුද්ධයට යන්න කලින් මීට වැඩි සැලසුම් හදන්න. ඉහළ නිලධාරියෙක් එක්ක කතා කරලා. සොල්දාදුවේ කේම යන්නේ. මෙතෙන්දිත් ඔහුට එහෙම තීන්දුව ගන්න තිබ්බා. මොහු තීන්දුව ගත්තේ ඉහළ නිලධාරීන් බුද්ධිමත් නෑ. ඒකයි මේක වැරද්ද. බුද්ධිමත් නෑ කියලා කියන්නේ ඔවුන් වියත් උනාට වියත්ුන්ට මාර්ගයක් තිබුණේ නෑ. ඔබතුමාට කතා කරේ නැද්ද වියත්මගේ දේ වෙද්දි? වියත්මගේ මම කෙලවරක හිටියා. මම සාමාන්‍යයෙන් මට පිළිගත ඇති දේශපාලනයකට මම එකතු වෙන්නේ නෑ. පිළිගත්තට හැකි දේශපාලනයකට. මොකද මම දන්නවා අද ශ්‍රී ලංකාවේ දේශපාලන ගෝත්‍රිකයි. ඒවා තියෙන ගෝත්‍රික ලක්ෂණ. පුළුල් දැක්ම දේශපාලන පක්ෂ වලට අද නැහැ. පුළුල් දැක්ම තියෙන දේශපාලන පක්ෂ තිබුණා නම් ඒ තිබුණේ 70ට එහා පැත්තේ. රට වෙනුවෙන් තීන්දුව ගත්තා. දැන් තීන්දුව ගන්න තමන්ගේ පක්ෂය වෙනුවෙන්. තමන්ගේ පක්ෂය කට්ටිය රැකගන්න, ඒගොල්ලන්ට තනතුරු දෙන්න. ඒක ගෝත්‍රිකයි. ගෝත්‍රිකයි. ගෝත්‍රික ලක්ෂණ ගැන අධ්‍යයනය කළේ මම අප්‍රිකාවයි. ඔවුන් ගෝත්‍රගත වුණේ ඇයි කියලා අහපම ඔවුන් ගෝත්‍රගත වුණේ දඩේම යන්න. වෘතාකාර ගමනක උන් දඩියෙම ගිහිල්ලා එනවා ඒ ප්‍රදේශයේ උන්ගේ. ඒකට කාටවත් එන්න බෑ. ආවොත් මරාගෙන කනවා. ඒ මරාගෙන කන්නේ තමන්ගේ ගෝත්‍රයක එක්කෙනා නම්. එයින්දයි පච්චයක් කොටන්නේ. අප්‍රිකාවකගේ ඇඟේ පච්චයක් තියෙන ඒකට අඳුරා ගන්න. දැන් මේ පච්චය කොටලා නැද්ද මේගොල්ලන්ගේ? පොට්ටු පච්චය පොට්ටුවක් කොටලා නැද්ද? අලියෙක් කොටලා නැද්ද? සීනුවක් කොටලා නැද්ද? මේවා ගෝත්‍ර නෙමෙයිද? මේවා ගෝත්‍රික ලක්ෂණ තියෙන්නේ. ඒගොල්ලෝ වෘත්තාකාර ගමනකව දඩේම යනවා. ඒ කියන්නේ දඩාවතේ යනවා. අද මේ දේශපාලන පක්ෂයක් දඩාවතේ යනවා නෙමෙයිද මේ? එහෙම එකට මම එකතු වෙන්න ලැස්ති නැහැ. එහෙනම් මං කිය කෙලවරෙන් හිටියා මට මේ වරක් කරන්න පුළුවන්ද කියලා බලන්න. මට මතකයි වියත්මගේ මාතලේ කණ්ඩායමත් එක්කලා මම යනවා. ගිය වෙලාවේ මම මේ රටේ ආර්ථික ආහාර අර්බුදය ගැන කතා කළා. මේ රටේ තියෙන අක්කර ලක්ෂ 20යි කුඹුරු. මම ඒදා කතා කරපු දේ. කන්න දෙකම වැඩ කරන්න පුළුවන් ලක්ෂ 29 හැමාරයි. ඔව්. යල් කන්නේදී භාගයක් වගා කරන්න බෑ. අක්කරයකින් හම්බෙන්න සාමාන්‍ය අසන්න බුසල් 80යි. මම ඒදා කියපු දේ මම මේ කියන්නේ. සාමාන්‍ය අසන්න බුසල් 80යි. උපරිම 220 පහ ගන්නවා. අවමේ බුසල් 60 ගන්නවා. කෑගල්ල වගේ පැතුල්. සාමාන්‍ය වැඩපුර කුඹුරු අක්කර ගානේ බෙදපුවා මස් වෙන්න වාර්ෂික අසන්න හම්බෙන්න බුසල් 80යි. කන්න එක අසන්න කන්න බෙදපුවාම. එතකොට ඒක පුජ්ජල සහල් පරිභෝජනේ හාල් කිලෝ 116යි මිනිහේ. මේ රටේ කෝටි එකම දෙකම අතර මිනිස්සු ඉන්නවා. ඒ වෙනම මේක මදි. මේ වැඩේට මදි. දැන්ට ඒක සම්පූර්ණ කරන්නේ පාම්පිටියෝලි. මේක නවත්තන්න ඕනේ අපි. නවත්තනවා නම් පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් අහලින් ස්වයං පෝෂණය කරමු. සහලින් නෙවෙයි. අහලින් ස්වයං පෝෂණය කරමු. මේ රට. මේක ආහාර වලින් පිළිච්ච රටක්. මං එදා යෝජනා කළා. ඔය ජනාධිපතිවරයා අතර හිටියා. දැන් කන්දිකම් මහත්තයා මේ සැලසුම් දීලා ඔබතුමාලා යෝජනා කරලා ඔබතුමාලා මේ අදහස් දීලා වැඩක්ුන්නේ නැද්ද? ඇයි වැඩක්ුන්නේ නැත්තේ නෑ. මේම දෙයක් වුණා. ඒක කියන්න ඕනේ මම. එහෙම කියලා මං කිව්වා තව පුරම් කුඹුරු අක්කර මේ අක්කර ලක්ෂ 2000ක් තියෙනවා මේ රටේ. ඒක කන්න දෙකම වැඩ කරපුවම ලක්ෂ 5ක් වෙනවා කියලා කිව්වා. මට මතකයි ඒ වෙලාවේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති නෙමෙයි. ඔබ කොහෙද පුරම් කුඹුරු තියෙන්නේ කියලා. මම පැහැදිලි උත්තර දුන්නා කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්නට. කටපාඩම් මේ රට. මේ රටමට කටපාඩම්. කොහොම හරි ඔහු තීන්දුව ගත්තා. මේ වස විසින් තුළ කුසිකර්මයට යා යුතුයි කියලා. ඔහු පත් කරන කමිටුවක්. මොකද පත් කරන්නේ? වස විසින් නැති කුසිකර්මය කරන්න නෙමෙයි. වස විසින් නැති කුසිකර්මය කරන්න ප්‍රතිපත්තියක් හදන්න.
ඒ සඳහා විශේෂඥවරු ප්‍රශ්නෙත් තෝරනවා. ඒ කෙනෙක් මම. ඒකයි වැඩක් නැතුව නෙවෙයි වැඩක් තිබුණා එතන. වැඩක් තිබුණා. වැඩේ හරියට කරුණ නැති එකයි මම මේ කියන්නේ. වැඩේ හරියට කරුණ නැහැ. ඒ උපදේශකවරු ප්‍රශ්නාගේ කෙනෙක් මම. ඒක උපදේශකවරේ ඒක හිටපු අද කෑ ගන්නව රසායනික බෝර නැතුව මේක කරන්න බෑ කියලා පාටර බහැලා. ඔහුත් වියතෙක්. මාචාරෝරේ. තව එක්කෙනෙක් රසායනික සමාග රසායනිකයේ සමාගම අධ්‍යක්ෂකවරියක්. ඒක හිටපු. තව එක්කෙනෙක් ගෝයන් අහඳුර නැති මහාචාර්යවරේ ඉදල්ලිනු ගහක් අරගෙන සුවන්ජාත වී කියපු මහාචාර්යවරයත් ඒකේ සමුලකම විශ්වවිද්‍යාලේ එයා විශ්වවිද්‍යාලෙ මම නම් කරන්න අනිත් එක්කෙනා අහිංසක මහාචාර්යවරේ මහාචාර්යවරේ තම පෙරදින විශ්වවිද්‍යාලේ ඔහු දක් ඔහු තු විශ්ය දන්නෝ අනිත් එක්කෙනා හෙට්ට කොබ්බේ කඩුව ගොවිකට උතු පරිශනා තියෙන අධ්‍යක්ෂකවරයා දැන් හිතන්න මේ කණ්ඩායමේ ගිහිල්ලා මට යමක් කරන්න පුළුවන්ද මම ගියා කණ්ඩායමම අසාර්ථක වෙනවා. ඇයි? අහන අයට තේරෙන්නේ නැහැ. කියන අයට කියන්න දන්නේත් නැහැ. දන්නේ කෙනා කියන එක තේරෙන්නේත් නැහැ. ඒ ඇසේ තමයි ජනාධිපතිවරයා V-turn නෙමෙයි U-turn නෙමෙයි V-turn එක ගත්තේ. අපි කවුරුවත් දන්නේ නැහැ. V-turn එක. ගිය වේගෙම හැරෙව්වා. හරිද? ඒ වෙලාවේ හයියට බීචින්ද අනතුරක් වුණේ නැහැ. දුර්වල ආණ්ඩුවක් උනන්න අනතුරක් ඒ වෙලාවේ. මේක U-turn ගහන්න ඕනේ. U-turn. මේක වේගය අඩාල කරගෙන ඇවිල්ලා නියමිත තැනදී යූටර්න් එක ගන්න. නියමිත තැනතෝ නියමිතව තිබුණේ 2031. 2031 වෙනකන් යනවා මේ රටේ අපිට මේකට විරුද්ධව වෙන රැලි වලට උත්තර දෙන්න. රැලි කීපයක් එනවා මේකට. ඒක වටහැලා තුනේ නැහැ. එකක් අධිරාජ්‍යවාදීන්ගේ රසායනික සමාගම් වලින් එන පීඩනය. දෙක ඒව මෙහාට ගෙන්නන ඒ රසායනික ගෙන්නන වෙළෙන්දන්ගේ සහ කොමිස්කාරින්ගේ පීඩනය. මෙයාටගෙන තුන අවුරුදු 20 30 40ක් මේ රටේ විශ්වවිද්‍යාල ඉගැන්වේ රසායනික කුජකර්මය. එහෙනම් මේ වෙනකොට මේ ඉන්න නිලධාරීන් සේරම ඒ කායන විසඳුම රසායනික කුජකර්මයයි ඔවුන්ගේ කුජකර්ම රටාවේ. ඔවුන්ට යන එනමන් නැහැ. ඔවුන් විරුද්ධ වෙනවා. ඊට පස්සේ ගොවියෝ පුරුදු කරලා තියුනේ මෙතෙන්ද. ඉන්ද ගොවියන්ටත් වෙන උත්තරයක් නැහැ. මේ රැලි පහම ඇවිල්ලා ඊට පස්සේ රටේ හාල් අරුබුදයක් එනකොට නැගිටිනවා ඊළඟ බලවේගය පාරිභෝගිකයෝ මේ රැලි පහට උත්තර දෙන්න සෑහෙන කාලයක් මේ යූටර්න් එක ස්ලෝ කරගෙන යන්න තිබ්බා. ඒක තමයි 2031 ඉලක්කය තිබුණේ. 2031 ඉලක්කේ මේ අහස මේ විදියටම පිහිටිනවා. අද විදියටම පිහිටිනවා. මේක ඒ වගේම තාරකාටිකායි පිහිටිනවා. ආයි පිහිටිනවා. ඒ පිහිටීමට කලින් හැඩගස්සනවා ලංකාව. ලස්සන්ට හැඩගස්සනවා යූටර්න් එකට. 2031 මේ තාරකාටික ආයෙත් හරියට ඒ විදියට පෙළ ගැහෙනවා. එතන තමයි තිබුණේ අර මිනිස්සු බලාපොරොත්තු වෙන දියසේන් කුමාරයා. දියසේන් කුමාරයෙක් කියන්නේ නැහැ. දියසේන් කියන දර්ශනය ලෝකයේම ඉල්ලනවා දර්ශනයක්. රාජ්‍යපාලදයක්. ඔවුන්ට සමාජවාදී එපා වෙලා ලෝකෙට. ඔවුන්ට ධනවාදී එපා වෙලා ලෝකෙට අද. එහෙමනම් මීට වැඩි ධර්මිෂ්ඨ පාලන ක්‍රමයක් ඉල්ලමින් එන මොහොතක් එනවා. 2050 වෙනකොට. එතකොට 2031 ඉඳලා මේක සංවර්ධනය වෙලා මේ රට අරන් ගියා නම් ඉතරට 2050 ලෝකෙ ඉල්ලන්නේ අපේ පාලන ක්‍රමයක්. ඒකයි තාතසේ ක්ලාක් කිව්වේ 2050 පස්සේ ලෝකෙ ඉතුරු වෙන විද්‍යාත්මක භාගම බුදුදහමයි. බුදුදහම කියන්නේ ස්වභාවික දහම මත සෝබාදහම මත පදනම් වෙච්චි ආගම. එතකොට මේ සිද්ධිය මම කියන්නම්. අදහස කියන්නේ මේ මම මේ පින්තූරේ ගත්තේ අද කවද 2000 මේක ලියලා තියෙනවා මේ පත්‍රේ මැයි අප්‍රේල් මාසේ 29 වෙනිදා 29 මේ අප්‍රේල් මාසේ 29 වෙනිදා මම බය වෙලා මවිතේටපත් වෙලා ඉන්නවා දැන් මේ සිදුවීම දිහා. ඒ කියන්නේ මේ අප්‍රේල් මාසේ 29 ඔත් ඔයගේ දර්ශනයක් දකින්න මේ දර්ශනයක් මම දකින්නවා. මේ දැසේ දාන එකයි නැත්තේ මෙතන මම ඒක කිතු පැහැදිලි කරනවා ඒක එන්නේ 31. ඔව්. ඒක එතකන් ඒක එන්නේ නැහැ. මේ පැහැදිලිව මේ ටික තියෙන්නේ කොතනද මේ කුම්භ රාශිය උඩ. කුම්භ රාශිය කියන්නේ ශ්‍රී ලංකාව. මේ ශ්‍රී ලංකාව උඩයි මේක පිහිටින්නේ. කවුද මේ ඉන්නේ? බ්‍රහස්පති. මෙතන ඉන්න සිකුරු. චන්ද්‍රයා. නෙප්චූන්. අඟහරු. සෙනසුරු. ඒක රේඛීව ඉන්නේ මේ. මේ අඟහරු එනවා හරියටම ලග්නේ උඩට මේ පින්තූරේ වෙනස් වෙනවා. ලග්නේ උඩට එන්නේ මැයි මාසේ පළවෙනිදා. ඒ කියන්නේ මීට දින කීපයකට කලින්. කවුද අඟහරු කියන්නේ? සෙම්පතියා. ලේ ඉල්ලන එක්කෙනා. ලේ දකින්න එක්කෙනා. එනවා මේ පළවෙනිදා හරියට මෙතෙන්ට.
එයාට උදව් කරන්නේ සෙනසුරු. සෙනසුරුගේ ගතිගුණ තමයි නෙට්ටුන්ට තියෙන්නේ. ඉන්ද්‍ර වරුණ යම යක්ෂ ගෝත්‍රිකයෝ කියන විදිහට. මේ ඉන්නේ වරුණ යටින් ඉන්නේ. දැන් මේකට ඔක්කොම එකවිල එකට. මේ එකවීම තීව්‍ර වෙන්නේ මේ එන 16 වෙනිදා. මේ 16 වෙනිදා. ඒ තීව්‍ර වෙන්නේ මේ හඳගාවට සූර්යයත් එනවා සූර්යයත් එක්කලා පෘථිවියත් එනවා හඳයි සූර්යයි පෘථිවිය පෘථිවිය එක ලයින් එකට එනවා හරියටම සූර්ය ග්‍රහණය නේද චන්ද්‍ර ග්‍රහණය මේ 16 වෙනිදා කියන්නේ පොහොය ට පවව දවස චන්ද්‍ර ග්‍රහණය ඔව් නමේ කුජාණ්ඩ දවල් මේ සිදුවීම තුල සිදුවෙන්නේ මොකද්ද කියලා මොකද්ද කියන කාරණාව මම Hindu මේ ජ්‍යොතිෂ විද්‍යාව අනුව පැහැදිලි කරලා තියෙනවා බුධචන්ද්‍රෝ කේන්ද්‍රගත මේ තියෙන්නේ හරිද මෙන්න මේ විදිය ඒ කියන්නේ බුධයි චන්ද්‍රයයි කේන්ද්‍රගත වෙලා මේ ග්‍රහය ටික ඔක්කොම එකට ආවොත් සිද්ධ වෙන්නේ ස්නායු ආබාධ ඇති කරනවා මිනිසුන්ගේ හිත හිත පාලනය කරගන්න බැරුව විකෘති වෙනවා හිත සයිතතිකය මේ වෙනකොට මිනිස්සු විශාල පීඩනයකට ලක් වෙලා මහා මහා අරගලයක් වගේ බවට පත් වෙන්න පුළුවන් ඒ කියන්නේ 16 වෙද්දි මේ අරගලයේ උච්චම අවස්ථාවකට එනවා මේට ඉස්සෙල්ලා මේක ලෙහන්න ඕනේ මට මෙතනදී මුලින්ම අහන්න දෙනවා ඔබතුමාගේ ඔබතුමා අරගලය දකින්නේ කොහොමද මම අරගලය දකින්නේ මේක සිදුවුතු අරගලයක් ඇයි කන්ද ගම්මාත්‍යා ගෝල් ෆේස් එකට ගිහලා හඬ නැගුවේ නැත්තේ යන්න තිබ්බනේ ගිහලා කොඩියක් කරන් කෑ ගහන්න තිබ්බනේ කවුද එතෙන් යන කට්ටිය මම බලලා ඉන්නවා යන කට්ටිය කවුද කියලා යන්න උනේ නැති කට්ටිය එතෙන් යනවා ඒ කියන්නේ මේ සැබෑ මේ මේ රටකට පීඩනයක් එනකොට අර්බුදයක් එනකොට ඒ රටට ඉස්සරහට පනින්නේ තරුණ 71 සිද්ධිය දැක්කා 89 දැක්කා මුළු යාපනයේත් මම දැක්කා ඇති තරම් තරුණන්ගේ ලේ දැකපු එකනේ මං. ආයි තව මට ලේ දකින්න ඕනමාවක් නැහැ මේකට ඒකයි මං කියන්නේ වැඳලා කියනවා මං. කරුණා කරලා පාලකීන්ට මේක මේක නවත්ත ගන්න. ඊයේ පෙරද අපි රබුක් කරන ලේ දැක්කා. ඔව් නවත්ත ගන්න. තවත් තරුණන්ගේ ඔලු කපල බෙලි කපලා ටයර් රුද්දලා තියලා පුච්චලා දකින්න මම කැමති නැහැ. මගේ මගේ ජීවිතේ බේරගත්තේ නූලේ ආචාර්ය එන්නම් පෙර හිටිය නැත්නම් අද මම නැහැ. මම අත්තරංගුවට ගන්නකොට ඔහු පොලිසියට ඇවිදලා බාව රිමාන්ඩ් කරන්න කියලා කිව්වේ නැත්නම් මම ගඟ පාවෙනවා. එහෙනම් ඒක නම් මම හිතනම දන්නවා. ඒ තරම් අඳුරු අතීත අපිට තිබිලා තියෙනවා. තිබිලා තියෙනවා. මේ නැතුව රෝසමල් යහනාවක නේමයි ආවිලා තියෙන්නේ. කට්ටු පඳුරු අස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ තරුණය ගැන මට කතා කරන්න උවමනාව තියෙනවා. ඔබතුමා අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මේ අත්දැකීම් ටිකත් එක්ක ඔබතුමා මේක දකින්නේ කොහොමද? මේ අරගලේ දකින්නේ කොහොමද? මේක දැක්ක තරුණයන්ට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. මේ රජය ගැන. මේ කලුත් රජයක්. එත තරුණයෝ පින්සල් අරගෙන බැස්සා. ඒ පින්සල් වලින් ඇන්නේ මොනවද කියලාවත් මේගොල්ලෝ අධ්‍යයනය කළාද? මහා රාවණ ඉතිහාසය. තවත් මැකිලා නැහැ පින්තූර. මේ තරුණයෝ ඇන්නේ ඒවා. අවතක්සේරු කළා. මේ පාලකයෝ මේ නායකයෝ පාලකයෝ නායකයෝ දෙක හරිද? පාලනය කරන්නේ කට්ටිය වෙනයි නායක කණ්ඩායම වෙනයි. අවතක්සේරු කළා මේ තරුණයෝ. උදළුේ රම්බැස්සා පුරන් කුඹුරු අස්සද්දන්න ජාතික හැංගීම අවතක් සේරු කළා හැබැයි සිරිමාව ඩයස් බණ්ඩාරනායක මෙතන මේක කළේ නැහැ 70 දී තරුණ අරගලයේ තේරුම් ගත්තා අසාධාරණයක් කළා තියෙනවා ධනපතීන් බී වෙලා තියෙනවා ඉඩම් අයිතිය ජන මිනිස්සු අතර ගිහිලා තියෙනවා ධනපතීන් අතර එහිඳ අක්කර 50ට සීමා කළ යුතුයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව පිහිටුව යුතුයි කියලා ඇය තීන්දුව ගත්තා හැරගෙන ඇයට අයිති තිබුණු මුළු ඉඩකඩන අක්කර 50ට බැස්සුවා නමුත් මේ වෙලාවේ ඒගොල්ලෝ තීන්දුව ගත්තේ නැහැ. කන්දගම්මත මං හර සරල දෙයක් අහනවා ඔබතුමාට දැනෙන විදිහට මට උත්තර දෙන්න. මේ වෙද්දි මාස 3ක් 4ක් වෙනවා විදුලිය කපන්න අරන්. අදත් සමහරක් වෙලාවට තව පැය කිහිපකින් විදුලිය කපන්න පුළුවන්. මේ විදුලිය අපේ රටේ උත්පාදනය කරන්න බැරිද? මේකට තාක්ෂණය නැද්ද? දැනුම නැද්ද? ශ්‍රමය නැද්ද? ඇයි මේවට සැලසුම් හැදෙන්නේ නැත්තේ? මේවා මං හිතන්නේ මට තියෙන ප්‍රශ්නේ මේ. මේ ගෙදර දකින්න නැතු ඇති වයර් එකක් කොහෙවත් තියෙනවා. හැබැයි 6:20ට මේ ගෙදර ලයිට් පත් වෙනවා. හය විසට කොහොමද පත්තු වෙන්නේ සූර්යාලෝකේ උදේින්න සූර්යාලෝකේ ගබඩා කරගන්නවා තියෙන මගේ සූර්ය කෝස ටික ඒක ස්වයංක්‍රීයව පත්තු වෙනවා මේ ඝර්ම කලාපයේ ඉර මුදුන් වෙලා සූර්යාලෝකේ හොඳින් වටන රටක ඇයි මේක කරන්න බැරි ඇයි මේක කරන්න බැරි ඇයි මේ රටේ බැංකු වලින් සල්ලි දෙන්න දුන්නේ නැත්තේ ගෙවල් වලට ලයිට් ගන්න සූර්ය තාපලින් අඬන්න ඕනද මෙච්චර ලයිට් නැහැ කියලා පෙළපාලියන්න ඕනද
ඒකම මේ රටේ ගම්බද ගෙවල් වල මිනිස්සු දරවලින් ඉව්වේ ගම්බදට ගෑස් සිලින්ඩරය යව්වේ කවුද ගමේ අද ගමේ ගෙවල් වල ගෑස් සිලින්ඩරය අද දර කැල කොහෙද කවුරුත් ගමේ දකින්නේ නැහැ තේරුණා නේද මෙතන නිකන් මේක ගෙනිච්චේ කවුද මේ ව්‍යාපාරිකයෝ මේ රට පාලනය කළේ ව්‍යාපාරිකයෝ Mirata desa palat nyo nemei palat 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 Perbakaran ke pati cinta nih ya, meten dikode borale kanat tadi warai. Menam kau demam perbakaran ke cinta nih ya, nanti kadal lo di warai. Tawa kagia di cinta nih, diunana merate, ikekera ke cinta nih nol, cinta nih gival lo li warai. Namun jahati ke cinta nih abi wendo nih. Jahati ke cinta nih abi hiwi mi, uwamana wadakar ma tamai taruni wae besi. Ungilan nih jahati ke cinta nih ya. ඒ ජාතික චින්තන වෙන්නේ උන් අරගල කරනවා යර්ගල කරනෝනේ. ඔකට කියන්නේ පීඩනයක් දෙනවා කියලා. අපි දන්නවා තෙරපුමක් දෙනවා කියලා. අපි දන්නවා වෙළඳ පොලේ බඩු ගණන් වැඩි වෙනකොට අපි තෙරපුමක් දෙනවා. ඒ තෙරපුම දෙනකොට බඩු ගණන් අඩු කරනවා. ඒක න්‍යායක්. එහෙමනම් රටේ පාලනය විකෘති වෙලා යනවා නම් තෙරපුමක් දෙන්න ඕනේ. තෙරපුමක් දෙන්න හොඳම කණ්ඩායම තමයි ওই කණ්ඩායම බැස්සේ. තෙරපුම දෙන්න. ඒ තෙරපුම මැස්සේ මොකද උනේ? බොරදියේ මාළු බානවා වගේ මේකත් රින්ගුවේ කවුද? දේශපාලන අඥයෝ. දේශපාලඥයෝ නෙමෙයි. දේශපාලඥයෝ ලංකාවේ නැහැ. දේශපාලන අඥයෝ. දේශපාලන මොඩියෝ රින්ගුව. හැංගුම් බර මිනිස්සු. බුද්ධියට බර මිනිස්සු නෙමෙයි. කලාකාරෝ හැංගුම් බරයි. ඒගොල්ලන්ගේ හදවත වැඩ කරන්නේ කරුණාව මෛත්‍රිය තියෙන්නේ. බුද්ධිය නෙමෙයි. ඔවුන් බැස්සා. ඒකසට. ඒකසට බැස්සා ආතප්පාතක් නැති අය. මම බලාගෙන. බැස්සා. එහෙම බහැලා ඒ ළමයින්ගේ ඒ ළමයි බහැපු අපත සැබෑ අරමුණ විකෘති තත්ත්වයකට ගෙනල්ලා අද මේ රටේ මිනිස්සු ඒක ගණන් ගන්න නැති මට්ටමට ගෙනාව සාමාන්‍ය දෙයක් බෝ සාමාන්‍ය දෙයකට පත් වුණා ඒ කියන්නේ ඒක බොඳ කළා පාලකයන්ට අවශ්‍යු නේද ඒ දෙකමයි ඒක බොඳ කළා මම්ලා මහත් බලාපොරොත්තුවකින් හිටියා මම ගියේ නැහැ ඇයි එතන යන්න මට සුදුසු නැහැ නුසුදුසු යනවා ඇයි මම පාර්ලිමේන්තුවට යන්න කැමති පාර්ලිමේන්තුවට මට යන්න පුළුවන්කම තියෙනවා හෙට මට ආසයෙන් ඡන්දෙ ඉල්ලලා යන්න බැරි කමක් නැහැ ඇයි ඔබ යන්නේ නැත්තේ නුසුදුසු එකස ඉන්නේ නැත්තම් දැන් ඔබතුමාලා වගේ අය මෙච්චර අදහස් තිබිලා මෙච්චර ක්‍රම තිබිලා ගියේ නැති වුණාම එතනට වෙන කට්ටිය ගියාම එතන ප්‍රශ්නයක් වෙනව නේද ඒකට යන්න තියෙන සුදුසුකම් ටිකම අද නේ එක්ක ලස්සන තියෙන්න ඕනේ එක්ක රංගපාන්න පුළුවන්කම තියෙන්න ඕනේ එක්ක සින්දු කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ එක්ක හොරකම් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ එක්ක සල්ලි තියෙන්න ඕනේ ඔන්න සුදුසුකම් බුද්ධිය නෙවෙයි ඉතින් මං ගාව ඒක සුදුසුකමක්වත් නැහැ එහෙනම් මං එතෙන් යන්න ඕනෙකුත් නැහැ මම යන්නෙත් නැහැ එතන එහෙනම් අර ගෝල් පේස් පිටනියටත් මං නොගියේ ඒකට දැන් මෙච්චර කැලයක් වගේ තිබ්බ දෙයකට මෙච්චර වගා කරලා කණ්ඩ ටිකක් හදලා දෙන්න මේ ක්‍රමයක් හැදුව එක ඒක සුදුසුකම නෙවෙයි ඒ සුදුසුකම අපි රට ලෝකෙට ඔබතුමාට කියන්න බැරිද කාටද මේක පේන්නේ අඳුම තරමේ මේ ඇලහැර ඉන්න මිනිස්සු ටිකටත් පේන්නේ ඇයි ඔවුන් වියරුවෙන් හැසිරෙනවා තම තමන්ට ජීවත් වෙන්න උත්සාහ ගන්න ඔවුන්ට මේව බලන්න වෙලාවක් නැහැ. ඒක විරුද්ධවක් ගියා නලින් කියලා අර විරුද්ධ කියන මහත්තයෙක් ඉන්නවා. එයා ජනාධිපතිට උපදේශක් කියලා විරුද්ධවක් දැම්මා. ගන්නවා නම් මගෙන් උපදෙස් ගන්න කියලා. රට මේ දැනුමින් උපදෙස් ගත්තොත් රටම ගොඩ දාන්න පුළුවන් කියලා. ඔව්. කවුද ආවේ මෙතෙන්ද? අක්කර 16ක් මං කුඹුරු හදනවා රසායනික කලන්දක්වත් නැහැ කොම්පෝස්ට්වත් කලන්දක්වත් නැහැ. මම ඒක කියනවා මාධ්‍යයට. අහනවද බලන්න එනවද? නැහැ ඇයි කොම්පෝස්ට් විකුණන ව්‍යාපාරිකයෝ ලැත්ටි එක විකුණන්න. ඒක ඉඳ එක වහනවා. අන්නර වියත් මගේ ඉන්නේ උතන. ඒගොල්ලෝක වහ ගන්නවා. සැබෑවේ ඉත ඉස්සරහට එන්න බෑ. මම මෙතෙන්ද කියනවා. මගම සේකර සත්‍ය සොයායම කියලා එකක් ලියනවා. ඒක ලියන්නේ වියංගා කියන පොතේ. සත්‍ය සොයාගෙන යනවා. කොහෙවත් සත්‍ය නැහැ. ආපහු එනවා. එනකොට කුණු ගොඩක් තියෙනවා පේනවා. කුණු ගොඩස්සේ දිලිසෙනවා මොකද්ද? එයා බලනවා මොකද්ද දිලිසෙන්නේ? සත්‍ය. කුණු ගොඩක් අස්සේ. යහන සත්‍යෙන් ඇයි ඔබ උතන ඉන්නේ කියලා කුණු ගොඩස ඉන්නේ. එයා කියලා නෑ. මම කුණු ගොඩස ඉන්නව නෙමෙයි. මං ඉන්න තැන පෙන්වන්න දමලා ගාපුවා මේ තියෙන්නේ. මොනවද ඒවා කියලා මම බලනවා. බලනකොට තියෙන්නේ දර්ශන, තර්ක, වාද, බොරු මේවෙන් තමයි මේ සත්‍යය වහලා තියෙන්නේ. අද සිදුවෙන්නේ ඒක. අද කුණු ගොඩස සත්‍යය තියෙන්නේ. දිලිසෙනව සත්‍යය. නමුත් වහලා තියෙන්නේ අන්න අර රොඩු වලින්. මේක තමයි ඇත්ත කතාව. මේක තමයි ඇත්ත කතන්දරය.
Api mukhad dobutuma ada me taruna parapura ada manghita ne me wela abe abe shwela inne me taruna parapura ada dobutuma ada denna tiyana panivide mukhad. Mama kiyeno bohoma pahadiluma oba sreshthai. Oba behala tiyenne oba wenwen nevey. Oba behala tiyenne rata wenwen. Menne me tarunne rata awashya. Enda obe aramuna bodha karanna denna epa. Oba langata enne kawuda kiyala balanna. Ego lo handuna ganna usaha ganna me welawae. Bom pahadiluwa. O dunna dunna pidanaya prathipala ewilla thiyena. මේ හින්දා මේ වෙනකොට රජය රජය අතරින්ට කැමති නැති වුණත් තනතුරු අතරීමේ අදහසකට ඇවිල්ලා තියෙනවා ජාතික ආණ්ඩුවක් හදන්න කියලා. විශ්වාස කරන්න බෑ අපිට ඕක. ඒ ජාතික ආණ්ඩුව හදන්නත් ඒ කුට්ටමමයි. ඒ කුට්ටමමයි. එහෙම කරලා හරියයිද මේ ප්‍රශ්නේ විසඳෙන්නේ? ඒ කුට්ටමමයි. නමුත් අතට බලය එනවා. වැඩි කාලයක් යන්නේ නැහැ. අතට බලය එනවා. මේගොල්ලන්ට මේ නාඩගම් නටන්න හම්බෙන්නේ නැහැ. මේ නාඩගම්. එන්නේ බලය එන වෙලාවට Mama wai sai, hebei mama wai sunan ma hita wai sana, mantam nan sela tekino, e cerai ma teki antin, bahinde, bahinde pa, bahinde pa, hebei arat sai kara ganda jiwita ta ta mangge talita, uwa gatane kara, uwa jiwita gatane kara, talita, me talita gatane kara, api da berde kande gam mate abu di mat, me rata gana hitana, me rata gade le wetla api kian dunia, api ina tatu gana ada, wena rata gada gian langkau gi oma depara tumpara kudina pahal de bal na matong ada wetla iwa rai, me tatu yang gode inda api da taruna naik atu akili ada ganda berde gando na prati patri ka kadala me wate wisir lain na budi matun tike katana kada argen hari weda pili wela kadala me rata itiana prasna tike wisir lain berde kande gam mate. Dan sk mate a taruna naik atu akena wedi wiswa sate yang depa unta dek imne. මේ වගේ විකාර වෙච්ච විකෘති වෙච්ච සමාජයක තරුණ නායකයෙකුට ඇවිල්ලා යමක් කරන්න බෑ අත්දැකීම් නැහැ. එන්දා තරුණ නායකත්වය නෙමෙයි. ඔය අත්දැකීම් තියෙන නායකත්වය. ඒ අත්දැකීම් තියෙන නායකත්වය දේශපාලනයට ගෑවිච්ච නායකත්වය මම අද දන්නවා. මේ රටේ තියෙනවා. වුන් අතර ඉන්න ආචාර්ය මහාචාර්යවරු කවුරුත් දන්නේ නැහැ එහෙම ඉන්නවා කියලා. ඒගොල්ලෝ මහා ශ්‍රේෂ්ඨ වෛද්‍යවරු ඉන්නවා. මං හම්බෙන්න මෙතෙන් එනවා. ඒගොල්ලෝ අන්නේ ඒ එහෙම කණ්ඩායමක් මේ රටේ පාලනේ බාරගත යුතු කියන එක මං හිතන්නේ මහානායක හමුදුරුන්ගුණත් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් අද මේ රටේ පාලකයව තලකන්නේ නැහැ. එතකොට තමයි ඇයි එහෙමනම් මහානායක හමුදුරුන්ට සංඝාඥාවක් පනවන්න බැරි? ලේසියෙන් පුළුවන්. මේ වැරද්ද කරන අයගේ ගෙදරකට අපි පින්කමකට යන්නේ නැහැ. දානයක් බාරගන්නේ නැහැ. හත් දවසේ පින්කමට යන්නේ නැහැ. තුන් මාසේ පින්කමට යන්නේ නැහැ. උන්ගේ ඇඟ හිරි වැටෙන්නේ නැද්ද? ඒ ආඥාව දෙනවනම්. ඉතින් මේ හැම පැත්තෙම මේ වෙලාවේ මේ පීඩනේ ඇවිල්ලා මේක වෙනස් කරන්න නායකයෙක් කතපසේ නායකයෙක් බීවේ. මහා නායක හමුදුරුවරුම නැත්තම් මහා සායක හමුදුරුව අපි අතරෙමකෝ අපිට නොපෙනෙන සංගරාජවරු ඉන්නවනේ. මහා නායක කියන තනතුරත් එක්කම තියෙනවනේ දේශපාලනයක් ගෑවිලා. එහෙම නැතුව සංගරාජවරු ඉන්නව මේ රටේ කෑ ගන්න. ඒ වගේම පියවරු පියතුමන්ලා ඉන්නවා. මෙන්න මේ කට්ටිය විසින් නම් කරන එකනේ කවදාරි ඇයි? කවදාරි පාලනයට ඇයි? අනිවාර්යෙන් එනවා 2031 වෙනකොට එනවා. මම ඒක හොඳටම දන්නවා. ඒ එනකොට මේ රටේ සම්පත් ඩොලර් නැහැ. හැබැයි මැණික් තියෙනවා. මේ රටේ මැණික් තියෙනවා. මිනිස් සංස්ථාව තියෙන මිනිස් සංස්ථාව කෙලින් කරගත්තොත් අද මේ හොරපාරේ යන මැණික් සහ පිටරටින් මෙහාට ගෑල්ලා කලවම් කරලා විකුණන මැණික් ජාවාරම වහා නවත්ත ගත්තොත් මේව තමයි ඩොලර්. ඒ විතරක් නෙමෙයි මම එදත් කිව්වා මෙතෙන්දිව. රජගොල්ලෝ මේක දැනගෙන නම්පත් කරපු නිදන් තියෙනවා. ඒ නිදන් වල අයිති තියෙන රජුරවන්ට. රජුර කියන්නේ ජනාධිපති. ජනාධිපතිට පුළුවන් මේ හොරෙන් ගන්න නිදන් ටික තියෙන්නේ. හොරෙන් ගන්නතෝ ජනතාව වෙනුවෙන් ගන්න ඩොලර් ටික හදාගන්න මේ වෙලාවේ රට වෙනුවෙන් තමන්ගේ ගිනුම් වලට නෙමෙයි නැතු ගුවන් යානාවලින් දා පටවලා ගිහිල්ලා වෙන රටවල තැම්පත් කරන්න නෙමෙයි රට වෙනුවෙන් මේක කරන්න පුළුවන් ඒ එකක් ඊට අන්තිම මේක මතු පිටේ තියෙන නිදාන කුසිකර්මේ මේ රටේ එක මිනිහෙක්වත් බඩගින්නේ මැරෙන්නේ නැහැ මැරෙන්න දෙන්නෙත් නැහැ මැරෙන්නෙත් නැහැ බඩගින්නේ මම ඒක සඳහා කරන්න ඕනේ දේ දන්නවා එක මිනිහෙක් මරන්න දෙන්නේ නැහැ මං ජීවත් වෙලා ඉන්නකම් බඩගින්නේ ඒ දැනුම තිබෙන ඔබතුමාට මං ගාව තියෙනවා ඒ හින්දා මම මිනිසුන්ගේ බඩගින්න බලා ගන්න අවේ ඩොලර් හොයන එක පෙට්‍රල් හොයන එක ඩීසල් හොයන එක ගල්ලඟුරු හොයන එක ඒගොල්ලන්ගේ වැඩක්
hei, anaga tewat tekanih, mecera vidulian ispadre karna puluan rate, hei, siira panaha dakwa adu karna puluan tebi cerate, eka karna ne, eka karna ne, eka ma gamba te gebal lolta darawali nguyap gebal dan balan me gami, mang hadane me gami hadalati ina mang gebal dan hatara, me gebal latare kan kusi hatara metien daralip. Hei, metak me gas ganda bagus. Metan, metcherek itu nake, darali, ay, ajar sih utum, minisun te, kayu baru ganu tu ready, dekat tu, dekai batinne, batinne, ani barang, ede kerala pinno matamai dek, denenne, eh Hindu matamai apa, villa dem, patikat kiri makaran ne, bodo bohoh dewal tienno, watapitawi sondarat tu pinnan, obatuma ar labadunna detek mamahitanne me, wedesalahan mam madakat metrin nawatno, hebei metrin ngihat, matatienno tau wedesalahan kubatuma teka patangan, api e wedesalahan enghamuin turu, denet madak virame agarna mangihitan obat dawasan kipeg virame ag, e virame passe me wedesalahan deveni kotse, balapurutuin, bevin studio antara obatuma, aibuan, aibuan.